සුබ දවසක් වෙනද වගේම මම අද තව දැකුම් ඇකඩමි channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන අපි ෆිට්නස් කවුරුන් මතක් වෙන්නේ මොකද්ද අර ජිම් ගිහිල්ලා යකඩ උස්සලා ඟ හදාගෙන ෆිට් එකේ ඉන්න කෙනෙක් වනේද හැබැයි ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික යෝග්‍යතාවත් අත්‍යවශ්‍යම දෙයක් දැන් කොහොමද ඔක ඇට් කරගන්නේ ලොකු අපහසුතාවක් නෑ හැබැයි මම මේ කියන්න යන දේවල් නිරන්තරයෙන්ම කරන්න වෙනවා එක මනසට වගේම ශරීරයට ව්‍යායාම ගොඩක් දෙනා මනසට ව්‍යායාම ලබා දෙන්න කිව්ව ගමන් පැනලා ආවත් ඇඟට ව්‍යායාම කිව්ව ගමන් පස්සට යනවා අන්න එහෙම බෑ මොකද මානසික සම්වර්තතාවය ඇති කරගන්න එක අත්‍යවශ්‍ය පියවරක් තමයි ශාරීරික සම්වර්තතාවය වෙනත් විදිහකට කිව්වොත් මනස හොඳට හදාගන්න නම් ශරීරයත් හොඳට තියාගන්න වෙනවා අන්න ඒ නිසා හෙට ඉඳන් හරි කමක් නැහැ අඩු තරමින් දවසකට පැය භාගයක්වත් ව්‍යායාම කරන්න වෙන් කරගන්න දෙක ඔෆිස් එකේ වැඩ ඔෆිස් එකේ තියලා ඉන්න මෙන්න මේක අර කියන්න ලේසි කරන්න අමාරු ටයිප් එකේ වැඩක් ඇත්තටම අපිට ඔෆිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගෙදර ආවට පස්සේ නොහිතා ඉන්න පුළුවන් කමක් නැහැනේ හැබැයි මේක පොඩ්ඩක් පුහුණුවක් ලබා ගත්තොත් කරන්න බැරි නෑ ඒ කියන්නේ ගෙදර ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතන එක තමන් විවේකයෙන් ඉන්නකොට කරන්න අද දේවල් කරන එක තමයි මේකට හොඳම ක්‍රමය ඒ වගේම ඔෆිස් එකේ ඉන්නකොට ගෙදර මිනිස්සු ගැන හිතුවොත් තමන්ගේ විනෝදාංශ වගේ පුද්ගලික දේවල් නොකර ඉන්න එකත් මේකට ඇතුළත් මෙහෙම පුද්ගලික ජීවිතයේ සහ වෘත්ති ජීවිතයේ ඉරක් ගහලා බෙදලා තියාගන්න බැහැ තමයි හැබැයි දිගින් දිගටම උත්සාහ කරනකොට මේ දෙක අතරේ බැලන්ස් එකක් ගොඩනගා ගන්න ඔබට හැකියාවක් ලැබේ ඒක යහපත් මානසික සුවතාවයකට සෑහෙන්න වටිනවා 3 ෆිට්ටවුල් වල ඇලි ගැලි නොඉන්න අපි කියමුකෝ අපිට ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හැමදේම හොඳින් සිද්ධ වෙනකල් ජීවිතේ ෆුල් මාවලස් හැබැයි ජීවිතේ කියන්නේ හැමදාම ආතල් එකේ පැද්දි පැද්දි ඉන්න පුළුවන් රෝස මල් යහනාවක් නොවේ අස්නෙනවා දුක හිතනවා සම්බන්ධකම් කැඩෙනවා සාමාන්‍යයෙන් මෙහෙම දෙයකදී වෙන්නේ අපේ ඒ දුක අනුභව කරමින් දුකේ ඇලි ගැලි ඉන්න එක ඒත් ඇත්තම දුකේ ගැලිලා ඉන්න එක ඒක ඔප්ෂන් එකක් වෙන විදිහට කිව්වොත් අපි දුක තෝරගන්න තාක්කල් දුකේම තමයි බයි අපිට පුළුවන් නැගිටලා තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳගෙන සතුටින් ඉන්න ඒක එක රැයකින් හෝ දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සමහර විට සති ගාණක් යාවි හැබැයි යහපත් මානසික සුවතාවයකින් ඉන්න කෙනෙක්ට සිත්තවුල් වල සදාකල් ඇලි ගැලි ඉන්නේ නැතුව ජීවිතේ සතුට සොයාගෙන යන්න පුළුවන්. එහෙම ජීවිතේ සතුට සොයාගෙන යෑමෙන් යහපත් මානසික සුවතාවය ළඟා කරගන්න පුළුවන්. 4 කියවන්න අහන්න බලන්න. පොතක් කියවන එක බොහොම හොඳ පුරුද්දක්. හොඳ සංගීතයට අහුන් ගන්න එකත් එහෙමයි. හොඳ චිත්‍රපටයක් බලන එකත් එහෙමයි. මේ දේවල් වලින් ඇත්තටම අපේ රසවින්දනයේ විතරක් නෙවෙයි පර්යාවලෝකනය දිනු වෙනවා අපි හිතන්න පුරුදු වෙනවා ලෝකෙ දිහා ජීවිතේ දිහා මිනිසුන් දිහා වඩාත් පුළුල් විදියට බලන්න හුරු වෙනවා ඒ වගේම අපිට සතුටක් ලැබෙනවා මෙන්න මේ මික්ස් එක වඩාත් මානසික සම්බරතාවයක් ලබා ගන්න අනුවර්ධන රෙසිපි එකක් හැබැයි එකක් මේ දේවල් කරන්න ඕන ලෝකෙට පේන්න නෙවෙයි ලෝකෙට පේන්න දේවල් කරා කියලා තමන්ගේ මානසික සෞඛ්‍යය යහපත් වෙන්නේ නැහැ උදාහරණයක් විදිහට යාළුවෙක්ගෙන් බලන්න හොඳ ෆිල්මයක් ගැව්වහම සම්භාව්‍ය ෆිල්මයක් ගැන කියවන්න පුළුවන් හැබැයි අපි ඒක බලනකොට තේරෙනවා අපිට ඒක බලන්න ගොඩක් අමාරුයි කියලා අන්න එතකොට අපි ඒක බැලුවා කියලා බලහත්කාරයෙන් බලල වැඩක් නැහැ ඊට වඩා කාටුන් ෆිල්ම් එකක් බලලා හසු වෙන්න පුළුවන් නම් ඔයා කාටුන් ෆිල්ම් එකක් බලන්න ඒක ප්‍රශ්නයක් නැහැ 5 මනසට ව්‍යායාම දෙන විනෝදාංශ මේකට කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා සුදෝකු චෙස් චෙකර්ස් වගේ සෙල්ලමක ඉඳන් ඔය පාසල් ගේම් දක්වා මනසට යම්කිසි ව්‍යායාමයක් ලබා දෙනවා මේ වගේ ක්‍රීඩාවක් ඉගෙන ගන්න එකෙන් තියෙන වාසිය වෙන්නේ බුද්ධිමය හැකියාව දිනු වෙන එක විතරක් නෙවෙයි ඒ වගේම හිත එක කරගන්න හැකියාවකුත් ලැබෙනවා මනසට සැහැල්ලුවක් ලැබෙනවා අනේ නිසා විවේකයෙන් ඉන්න වෙලාවක මේ වගේ ක්‍රීඩාවක යෙදුනාට පාඩුවක් නැහැ
කය යහපත් අල්ලාප සල්ලාපය. අපි සමාජ සත්වයන් ඒගෙන අපිට මිනිස්සු කියන්නේ. ඉතින් සමාජ සත්වයන්ට සමාජ සම්බන්ධතා අවශ්‍ය වෙනවා. මේ සමාජ සම්බන්ධතා අවශ්‍යයි මානව සෞඛ්‍යයට. දැන් අපි ඔය යාළුවොත් එක්ක සෙට් වෙනවානේ. ඔව් මේ සෙට් වෙන එක කෝපයක් බොන්න වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් වැදගත් වෙන දේ තමයි සැහැල්ලු මනසට නිදහස් අල්ලාප සල්ලාපේ දෙන්න පුළුවන් වෙන එක. මේ වගේ මිතුරු සමාගමකට පස්සේ අපිට හිතට හරි සැහැල්ලුවක් දැනෙන ඒ නිසායි. ඒ වගේම දෙවෙනි දේ තමයි බුද්ධිමත් සංවාද. අපිට හිත මිතුරුව ඉන්න ඕන සමාජය ගැන කාලින මාතෘකාව බුද්ධිය කලඹවන මාතෘකාවක් වගේ ඕනම දෙයක් ගැන ඊවේ සංවාදයකට යන්න පුළුවන්. හැබැයි ඒ වගේ සංවාදයකට යන්න ඕන තමන් හරි කියන්න හෝ තමන් පොර කියන්න නොවේ. තමන්ගේ මානසික සංවර්ධනය වෙනුවෙන්. ඉතින් මේ කියන අල්ලාප සල්ලාප සංවාද කියන දෙකටම අපිට යහපත් බුද්ධිමත් මිතුරන් අවශ්‍යයි. අන්න ඒකත් ඔබ මතක තියාගන්න ඕන දෙයක්.